story of the day. ನವರಜೆಯೇ ಪಲಮು ಕ್ಯಾಬಿನೆಟ್ ರಸ್ವೀಮ ಜನಾಧಿಪತಿ ಅನುರ ಕುಮಾರ ದಿಸಾನಾಯ್ಕ ಮಹತಾಗೆ ಪ್ರಧಾನತ್ವೇನ್ ಅದ ಪಸರ್ವೇ ಜನಾಧಿಪತಿ ಲೇಖಂ ಕಾರ್ಯಾಲಯದಿ ಪೆವತಿ ಅತರ ಈಟ ಅಗ್ರಾಮಾತ್ಯ ಹರಿನಿ ಅಮರಸೂರ್ಯ ಮಹಾತ್ಮಿಯ ಮೆನ್ಮ ಅಮಾತ್ಯ ವಿಜಿತ ಹೇರತ್ ಮಹತಾದ ಸಹಭಾಗಿ ವುಣ. ನವರಜೆಯೇ ಪಲಮು ಅಮಾತ್ಯ ಮಂಡಲ ರಸ್ವೀಮೇದಿ ಮೇವನ ವಿಟ ರಟಟ ಬಲಪಾನ ಪ್ರಬಲ ತೀಂದು ತೀರಣ ರಸ ಗೆನತಿ ಅತರ ಎಮ ತೀರಣ ಹೆಟ ರಜೆಯ ಪ್ರವೃತ್ತಿ ದಿಪಾರ್ತುವೆಂತುವೆ ಪೆವತ್ವೀಮಟ ನಿಯಮಿತ ಕ್ಯಾಬಿನೆಟ್ ಮಾಧ್ಯಮದಿ ಅನಾವರಣೆ ಕೆರೀಮಟ ನಿಯಮಿತಾಯ್ ಏ ಕ್ಯಾಬಿನೆಟ್ ಪ್ರಕಾಶಕ ಅಮಾತ್ಯ ವಿಜಿತ ಹೇರತ್ ಮಹತಾ ವಿಸಿನುಯಿ. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගල් කර ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නව ජනාධිපතිවරයා පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ කළ දැනුම් දීම පරිදි ජනාධිපති කාර්යාලය වෙත බහර දුන් රථ වාහන 107ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගල් කර ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබූ රථ වාහන නොවන අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය දුර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41.1 වගන්තිය යටතේ පත්කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබූ රථ වාහන බවයි. එමෙන්ම මෙම රථ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගල් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ එතරම් වාහන සංඛ්‍යාවක ගල් කිරීමට ඉඩකඩ නොමැති නිසා බවත් කිසිසේත් එය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් නොවන බවත් ජනාධිපති ලේකම් කාර්යාලය අවධාරණය කරනවා. එලෙස බහර දුන් රථ වාහන 107 අතර හිටපු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් සිව් දෙනෙකු භාවිත කළ වාහන 4ක්, ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් භාවිත කළ වාහන 4ක්, උපදේශකවරුන් භාවිත කළ වාහන 9ක්, අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් භාවිත කළ වාහන 8ක්, අධ්‍යක්ෂවරුන් භාවිත කළ වාහන 26ක්, සම්බන්ධීකරණ අධ්‍යක්ෂවරුන් භාවිත කළ වාහන 10ක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භාවිත කළ වාහන 38ක් වනවා. එලෙස බහර දුන් රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති ලේකම් කාර්යාලය වැඩිදුරටත් පැවසුවා. මේ අතර ප්‍රභු ආරක්ෂක රාජකාරී සඳහා යොමු කර ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ලබා දෙනු ලබන පෙළඹවීමේ දීමනාව සම්පූර්ණයෙන් නවතා දමා ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන්ද පැහැදිලි කරමින් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම අමාත්‍යාංශය පවසන්නේ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක රාජකාරීන්හි යොදවා ඇති ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා මෙම පෙළඹවීමේ දීමනාව ගෙවීම නතර කර නොමැති බවයි. මේ අතර ප්‍රභු ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පසර්වේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවතුණා. මේ අතර 2023-2024 තක්සේරු වර්ෂයේ ආදායම් බදු ගෙවා අවසන් කිරීමට ලබා දී ඇති කාල සීමාව අදින් අවසන් වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එම නියෝග කඩ කරන්නේ නම් නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොලියකට යටත් වන බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම දඩ හෝ පොලිය අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් නොකරන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු දේශපාලන නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. ආණ්ඩුවේ මට කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂගේ අවුරුදු 9ම මට පෙන්ෂන් එක දුන්නෙත් නැහැ. මං හිතන්නේ මේ දේශපාලඥයින් අතරින් පාපර්මිට් එක රිෆියුස් කරපු එකම පුද්ගලයා මම. තව එක්කෙනෙක් හිටියා හෙක්ටර් කොබ්බැකඩුව මැතිතුමා. පස්සේ කියන්න මට කිසි ලැජ්ජාවක් නැහැ. මගේ වාහනය කැඩුණා. මේ රදල මාන්නයත් එක්ක පොඩි පන්ති කට්ටියට ඉරිසියා බලය ආවේ කියලා ඉරිසියයි කියලා. ඔබතුමිය කොල්ල කොල්ල කිව්වා කියලා. 1956 ඇති වුණ ඇති කරපු මහ පෙරලිය වෙනස නිසා තමයි මේ වාගේ ගමේ සිංහල කතා කරන ඉංග්‍රීසි දන්නේ නැති කොල්ලන්ට බලයට එන්න පුළුවන් වුණේ. ඒක කිසිසේත්ම නිග්‍රහ කරන්න නෙමෙයි කිව්වේ. මේ කොල්ලෝ ටික මෙහෙම ආපු එකට මම කැමතියි කියන අදහසයි එතන තිබුණේ. අනු කුමාර දිසානායක මහත්මයා ඇතුළු කණ්ඩායමට මම ඊරිසියා නම් මගේ රදල මාන්නය නිසා මම ක්‍රෝධ කරනවා නම් මමනේ ඉස්සෙල්ලා මේගොල්ලෝ මේ මන්ත්‍රීවරු 10ක්ද කොහෙද ඉන්නකොට ආණ්ඩුවට ගෙනලා ඇමතිකම් දුන්නේ. ඉල්ලනීල ඇමතිකම් දුන්නා. ඉල්ලනීල තරම් මුදල් දුන්නා. හැබැයි එච්චර දෙයක් නම් කෙරුණේ නැහැ. ගොල්ලන්ගෙන් ඇමතිවරුන්ගෙන් ඊට පස්සේ රණ්ඩුවක් ඇදගෙන එළියට ගියා. ඔවුන් මේ රටේ ජනතාවට දිගින් දිගටම ප්‍රකාශ කර සිටියේ මේ රටේ දේශපාලනඥ හොරකම් කරනවා, මේ රටේ වංචා වෙනවා, දූෂණ වෙනවා, මේක නිසා තමයි මේ රට ඉදිරියට යන්නේ නැහැ කියලා. ඒ ඩොලර් බිලියන 18ක් උගන්ඩාවට ගුවන් යානාවල පැටවල යවුවා කිව්වා. හැබැයි අපි දකින්නවා සියලු බලතල ඔවුන් සමග තියාගෙන නැවතත් මාධ්‍ය සංදර්ශන තියලා අර පරණ දේම කරනවා. යම් කිසි තැනක වරද හොරකමක් වෙලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න. මොකද මේ දේ ඔබලා විපක්ෂයේ ඉදිරි කරාට දැන් ඒක දේ කරන්න ඔබලාට අයිතියක් නැහැ.